At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. ජනතා විමුක්ති පෙරමුණේ රහසිගත නායකයෙකු ලෙස කටයුතු කළ කුමාර් ගුණරත්න මහතා එම පක්ෂයේ නිවත් වී පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ දේශපාලන කටයුතුවල නිරතව සිටියදී පසුගිය නොවැම්බර් මස ඔහු උපන් ප්‍රදේශය වන කෑගල්ල අඟුරුවැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට පත්වන්නේ ආගමන විගමන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මතයි. ඔස්ට්‍රේලියානු පුරවැසි භාවය හිමි ඔහු වීසා වළංගු කාලය ඉක්මවා මෙරට රැඳී සිටීම හේතුවෙන් ඔහුට එරෙහිව කෑගල් අධිකරණයේ නඩුවක් ගොනුවන අතර පසුගිය මාර්තු 31 වනදා නිකුත් වූ නඩුවේ තීන්දුව අනුව කුමාර් ගුණරත්න මහතා වසරක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. යනු අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා තිබූ සිර දඬුවම් කාලය අවසන් කළ කුමාර් ගුණරත්න මහතා අද බන්ධනාගාරයෙන් මෙලෙස පිටතට පැමිණියා. එම අවස්ථාවට පැමිණ සිටි කුමාර් ගුණරත්න මහතාගේ මෑණියන් සිය පුතු පිළිගනු ලැබුවේ මෙලෙස. මව් කෙනෙක් වශයෙන් මම මේ අවුරුදු 30 යා ගැනම හිතලා ලෙඩ වෙලා මට අද කියන්න බැරි සතුටක්. සාමාන්‍ය ජනතාවත් එක්ක ආපු දේශපාලන කටයුතු කරන්න අවස්ථාවක් ලැබුණයි කියලා මම හිතනවා. දැනට මට වාර්තා වෙලා තියෙන තොරතුරු අනුව තාවකාලික වීසා බලපත්‍රයක් ලබා දී තිබෙනවා කෙටි කාලයක් සඳහා. ඉතින් එතනින් පස්සේ තමයි මේ පුරවැසි භාෂා සම්බන්ධ ප්‍රශ්නේ සාකච්ඡාවට ගැනෙන්නේ. රජය මේ සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව මේ සම්බන්ධයෙන් කුමන ක්‍රියාමාර්ගයක් ගනීද කියන එක ගැන අපිට බරපතල විශ්වාසයක් නැහැ.